සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ඉතින් අදත් මම ඔයාල වෙනුවෙන් අරන් ආවේ තවත් විශේෂ කාබනික බියර පොහොරක් හදන විදිය ඉතින් මේ වෙද්දි ලංකාවේ තුල කාබනික පොහොර විප්ලවයක තමයි ලංකාව තියෙන්නේ ඉතින් මේ වෙද්දි රසායනික පොහොර නැති නිසා අපිට මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා අපේ ශාක වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඉතින් මේකට විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ग्लिरीसीडिया हेमत अभी मेकट वेटहीरिया वेटमारगील तुनवा हेत्क मेती नत्त सूर्य नत्त सूर्य वल्टा तीतकोल हेमंत वाल सूर्यकांत अंदे नीन मे शाकमा हेत्क अभी दंड शाकतीनो मीदमा इपिलिपिल इति वाले मे पोरे का दंड अवश्यवेन्नी मे शाक वर्ग तुनिंग कितराई मे शाक वर्ग तुनिंग एका हट प्रमाण मे शाक वर्ग तुण मे पोरे अवश्यवेन्नी ने ඉතින් අද මම ඔයාලට හදලා පෙන්වන පොහොරයකට මේ ශාක තුනම යොදා ගන්නවා. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙන අමුගොම. මේ අමුගොම කියන්නේ ගොඩක් හොඳ සුද්ධ ජීවී ගහණයක් ඉන්න ද්‍රව්‍යයක්. ඉතින් ඒකත් අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා මේ වගේ යෝගට් එකක්. සාමාන්‍ය මේකට යෝගට් වගේම මීකිරිත් යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉපිලිපිලි ශාකෙත් ඒ වගේම නත්ත සූර්ය ඒ වගේම ග්ලිඩිසීඩියා කියන ශාක තුනේම अधिक प्रमाण नाइट्रोजन तीन इतनी अदापी हदन पोरे नाइट्रोजन बहुत पोरे मे वगे इपिलिपिल युदागण एम विन शाकदागण अभी उलिम मेक कुड़ावट खपागण कुड़ावट खपागणतम मे सद युदागण इतकोट इक्मनिंग अभी मे पोरे हदागन हेकि इध मैं कलिंगे मे शाक तुन इंका हट प्रमाण शाक तुनम अवश्य इध मंग अद वाल हदल हदल वेन पोर मम्मे शाक तुन मे सद युदागण इध मे गाक कोटस प्रमाण प्रमाण सदाकंडे मगदी मे हदन पोहरे किसीम रासायनिक पोहरे का रासायनिक प्रतिशत की अन्न पुलवांग पोहरे का मेक सामान्य अभी गिदर दिहदागन दीर पोहरे का वेलट अवश्य प्रमाण पुलवा इवे मे शाक कोटस गुडकोदागण अनिवार्य गोम टीका कड़ी उदागण इवगेम योग रुटिया कड़ी उदागण इधि අපි මුලින්ම මේ ශාක කොටස් ටික මේ මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. අපි ශාක කොටස් ටික පිරෙන්න යොදන්න මේකට හොඳ නැහැ. දැන් ඔයාලට පේනවා අපි මේක දැම්මට පස්සේ මේකේ යම් කිසි ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඉඩ ප්‍රමාණය මේ පොහොරේ හැදෙන්න ගොඩක්ම අත්‍යවශ්‍යයි. ඉතින් ඊට පස්සේ අපිට මේකට මේ ගොම අමු ගොම තමයි මේ සඳහා යොදාගන්න ඕනේ. දියලි ගොම වලට වඩා අමු ගොම තමයි ගොඩක්ම සාර්ථක මේ අමුගොම වල ගොඩක් හරක්ගේ ආහාර මාර්ගයේ ඉන්න සුද්ධ ජීවීන් අඩංගු වෙනවා. ඉතින් එයාලා යාගේ ජීර්ණ ක්‍රියාවලියත් එක්කම මේ ගොමත් එක්කම එළියට එනවා. ඉතින් ඒ සුද්ධ ජීවීන් මගින් තමයි මේ ශාක කොටස් ටික ජීර්ණය කරන්නේ. ඉතින් එතකොට අපිට මේ ශාකවල ඔයාලා දන්නවා මේ ශාකවල තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කන කෑම්වල තියෙන වගේ කාබෝහයිඩ්‍රේට් යන්නේ මේ ශාකවල තියෙන සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේට් එක. ඉතින් ඒක අපේ සාමාන්‍යයෙන් දන්න එන්සයිම් වලින් ජීර්ණය කරන්න බෑ. ඉතින් ඒකට අවශ්‍ය එන්සයිම් නිපදවන්නේ මේ ගොම වල ඉන්න සුද්ධ ජීවීන් මගින්. ඒත් එක්කම අපි ඊළඟට යොදා ගන්නවා යෝගට්. ඉතින් මේ යෝගට් යොදාගත්තේ යෝගට් එක වෙනුවට අපිට කර්ඩ් එහෙම නැත්නම් මීකිරි යොදා ගන්න පුළුවන්. ඉතින් මේ යෝගට් එක ගැන කතා කරද්දී මේ යෝගට් වල තියෙනවා ලැක්ටෝබැසිලස් බල්ගේරිකස් කියන සුද්ධ ජීවියා සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොපොලිස් කියන සුද්ධ ජීවියා. මේ දෙන්නම ගොඩක් හොඳ බැක්ටීරියා දෙකක්. ඉතින් මේ දෙන්නත් මේ පොහොරකට අන්තර්ගත කරනවා කියන්නේ ඊටමත් සාතක පොහොරක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේකට වතුර එකතු කරගන්න. ඉතින් අපි වතුර එකතු කරගද්දී මේකේ අපි යොදපු ද්‍රව්‍ය ප්‍රමාණයටම වතුර එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙහෙම අපි වතුර එකතු කරගද්දී අපිට මට්ටම ගන්න පුළුවන් වතුර එකතු කරන්න ඕන මට්ටම.
දැන් මේ ප්‍රමාණයට අපි වතුර එකතු කරගත්තට පස්සේ අපි මේ පොහොර එක සති 3ත් 4ත් අතර කාලයක් තියන්න ඕනේ. එතකොට මේ ඔයාලට පේන සියලුම ශාක කොටස් ටික ජීර්ණ වෙලා තියෙන්නේ. එතකොට ඒත් එක්කම අපේ සුද්ධ ජීවියන්ගේ වර්ධනයට අවශ්‍ය ස්වායත්තත්වය මේකේ තියාගන්න ඕනේ. ඒ සඳහා අපිට මෙන්න මේ මම මේ ඉඩ ඉතුරු කරලා තියෙනවානේ. ඒ ඉඩ ඉතුරු කරලා තියෙන එක ගොඩක්ම වැදගත්. ඒ වගේම අපිට මේක net එකකින් වහගන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙනවා. මොකද නැත්තම් මේ තුල මාදුරු කීට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තවත් දෙයක් කියන්න තියෙනවා මේකේ සුද්ධ ජීවීන් දැන් අන්තර්ගත වෙලා ඉන්නේ. දැන් මම කලින් කිව්වා වගේ ලැක්ටෝබැසිලස් ඒ වගේම ස්ට්‍රෙප්ටොකොකස් ඒ වගේම ගවයාගේ ආහාර මාර්ගයේ ඉන්න සුද්ධ ජීවීන් මේ ඔක්කොම මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් මෙයාලා ඔක්කොම එකතු වෙලා මෙන්න මේ කොළ ටික ජීර්ණය කරලා දානවා. එතකොට මේ ජීර්ණය කරපු කොළ ටිකේ තියෙන සමහර මූලද්‍රව්‍ය ගොඩක්ම මේ තුල අන්තර්ගත වෙන්නේ නයිට්‍රජන්. ඉතින් නයිට්‍රජන් වලට අමතරව ෆොස්ෆරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය දෙකත් මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට යොදා ගන්න පුළුවන් කම්ප්ලෙක්ස් දියර පොහොරයක් විදිහට. ඉතින් කම්ප්ලෙක්ස් දියර පොහොර එකක් කියන්නේ ශාකයක වර්ධනයට අවශ්‍ය සියලු මූලද්‍රව්‍ය මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ශාකයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගත්තාම अत्यावश्यक मूलद्रव्य तेना कार्बन हाइड्रोजन ऑक्सीजन एवं नाइट्रोजन फॉस्फरस पोटेशियम कैल्शियम मैग्नीशियम सह सल्फर इति मेतन कार्बन हाइड्रोजन ऑक्सीजन वाले आम तरह नाइट्रोजन फॉस्फरस पोटेशियम एकत्ताम तरह अभी द्वितीय मूलद्रव्य के कैल्शियम मैग्नीशियम सल्फर अंतर्गत ऐनिसा मेक हुंद पोहरेगा अपे ओणम वगावक संदा एवगे मेक दीयर पोहरेगा इति मेक अभी साथी हतरकट पास මේකේ දියර කොටස් ටික පෙරලා අරගෙන 1:3 එහෙම නැත්නම් 1:4 වගේ අනුපාතයෙන් ජලය සමග මිශ්‍ර කරලා තමයි අපේ වගාවට යොදන්න පුළුවන්. ඒත් එක්කම මේක ඉතුරු වෙන ඝන කොටස් ටික අපිට තවත් හෙලෝළු වර්ගයවත් නැත්නම් පළතුරු මල් වර්ග සඳහා හොඳින් වේලා ගත්තට පස්සේ යොදන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමුමු.